මතිශ්‍ය පතිරණ කියන පන්දියවන්න හරියටම භාවිතා කරන නායකයා තමයි චෙන්නයි නායක මහේන්ද්‍ර සිං ධෝනි. ධෝනි පසුගිය IPL තරගාවලියේ මතිශ්‍ය පතිරණ කියන තරුණ ක්‍රීඩකයා ලෝක මට්ටමේ ඩෙත් බෝල කෙනෙක් කියලා කිව්වොත් හරියටම හරි. චෙන්නයි කණ්ඩායම සමහර තරඟවල පළවෙනි පන්දු වාර 10 ඇතුලේ කඩළු දවා ගන්න බැරුව පන්දියවන්න දැඩි ප්‍රහාරයකට ලක් වෙන අවස්ථා අපි දැක්කා. හැබැයි ධෝනි කියන ලෝක මට්ටමේ නායකයා කිසිම අවස්ථාවක ඒ ප්‍රහාරය නතර කරන්නවත් කඩළු දවා ගන්නවත් මතිෂ අරගෙන ඉන විදිය අපි දැක්කේ නැහැ. එහෙම මතිෂ ගෙනත් මතිෂත් ප්‍රහාරයට ලක් වුණොත් කණ්ඩායමට වගේම ඒක ඒ තරඟේ මතිෂගේ විශ්වාසයට අත හොඳ නැති නිසා වෙන්නේ නැති. ධෝනි ඒ අවස්ථාවල මතිෂ නොගෙන මතිෂ අවසන් පන්දු වාරවල යොදා ගන්න තීරණය කළේ. කොහොමරි අපි දැක්කේ ඒ විදිහට මුල් පන්දු වාරවල චෙන්නයි පන්දියවන්න පහර කාපු අවස්ථාවල මතිෂ අවසන් පන්දු වාර 10 තුල ගෙනත් ප්‍රතිවාදී ඉනිම් පාලනය කරන විදිය. ඒදේ ඊට පස්සේ මතිෂ සෙල්ලම් කළ ගොඩක් කණ්ඩායම්වල නායකයෝ අනුගමනය කරන විදිය අපි දැක්කා. ගොඩක් කාලවලට මතිෂට පවර් ප්ලේ අවස්ථාවල පන්දියවන්න පන්දු අතර දෙන්න නායකයෝ දැක්කේ නැති තරම්. ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන පළවෙනි T20 තරඟ දෙකේ ඒ විදිහට මතිෂගේ අතට නව පන්දු දුන්නේ නැතුව හිටපු වනිදු තුන්වෙනි තරඟේදී අෆ්ගන් ප්‍රහාරය නතර කරන්න හතරවෙනි පන්දු ආරේ යවන්න මතිෂගේ අතට නව පන්දු දුන්නා. වනිදු ඒක කරන්න නැත්තේ අත්දා බැලීමක් විදිහට වෙන්නේ නැති. හැබැයි ඒ අත්දා බැලීම හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. අලුත් පන්දුව මතිෂට දුන්නට පස්සේ මතිෂගේ වේගය එක්ක අෆ්ගන් ප්‍රතිකරුව හරි ලෙහසියෙන් හතරේ පහර එල්ල කළා. අලුත් පන්දුවත් පවර් ප්ලේ අවස්ථාවේ යාර්ථිය සීමාවේ ක්‍රීඩකයෝ දෙන්නෙක් පමණක් රැඳවීමත් එක්ක මතිෂගේ පළවෙනි පන්දු ආරයට ලකුණු 10ක් ලබා ගන්න අෆ්ගන් ප්‍රතිකරුව සමත් වුණා. ඒ විදිහට ප්‍රතිකරුව පළවෙනි පන්දු ආරේ මතිෂගෙන් ලකුණු උදුරා ගැනීම එක්ක මතිෂ අන්තිම පන්දු ආර තුනත් පළවෙනි තරඟ දෙක තරම් හොඳට පන්දු යවන විදිය අපි දැක්කේ නැහැ. මතිෂ පන්දු යවන අවස්ථාවල ෆයිනල් ක්‍රීඩකයා ඈඩ් කරලා තියෙන එකත් කරන්න හොඳ නැති දෙයක් කියන දේ අපි දැක්කේ. මතිෂ යෝක පන්දු යවන්න උත්සාහ කරලා ඉලක්කේ වැරදුණු අවස්ථාවල ලකුණු 5ක් ප්‍රතිවාදී කණ්ඩායමට හිමිවීමත් එක්ක IPL තරඟවලදී ගොඩක් අවස්ථාවල එහෙම අතිරේක ලකුණු යන විදිය දැක්කේ නැත්තේ ධෝනිගේ විශිෂ්ට කඩළු රැකීමත් එක්ක. ධෝනි තරම් අපිට හොඳ කඩළු රකින්නෙක් නැති නිසා අපි මතිෂගෙන් යන මේ අතිරේක ලකුණු අඩු කරගන්න සැලසුමක් හදාගන්නත් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.